ஹாய், கோமது. இது இங்கே ஒன்று அது வினஸ்மதி எக்ஸ்பீரியன்ஸுக்காக கண்ணு லாஸ்தி வேணே. தென் வெலா வெவில்ல உதே நம்ம மாறாய் அதாவட்டி அதிரிக்க க்ளவுடி டேகாக் வெச தவசாக் ஹபே அது கொல்லாங்க எக்கேன் அதன வினஸ்ம தனக்கிட்ட மாத்தக்கு என்ன போலுவாங்க பலன். இதமா அமெரிக்காவே நத்த நோர்த் அமெரிக்காவே தீன லொக்கும தெவன்யட்ட தீன මෝල් එක බලන්න යන්න හදන්නේ. ඉතින් අපි බලමු අද ගිහිල්ල මාත් එක්ක බඩු ටිකක් ගන්නත් තියෙනවා. අද දවස බ්ලොග් එක කොහොමද වෙන්නේ කියලා. ඉතින් මගෙත් එක්ක ඉන්න. වැඩි කතා එපා. අපි බලමු අද දවස කොහොමද ගත වෙන්නේ කියලා. බලන්න ගොඩක් දේවල් තියෙනවා. ලොකු එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් කට්ටියට. බලමු. කවදින ලොකුම මෝල් එකටයි මේ හරවන්න හදන්නේ. බලන්න මේ මෝල් එක තාමත් විශාලයි. වාහනේ පාක් කරගත්තා. බලමු. ඔන්න ඉතින් මම මේ ඇතුල් වෙන්නේ නෝත් ඇමරිකාවේ තියෙන ලොකුම මෝල් එකට. අද ටිකක් වැස්ස දවසක්. හැබැයි සෙනගන නඩුවක් නැහැ. ගේටු 64ක් තියෙන ලොකුම මෝල් එකක 8 වෙනි දොරටුවෙන් තමයි මම ඇතුල් වෙන්නේ. හිතන්නකෝ මේ මෝල් එක මොන තරම් ලොකුද කියලා. ඇතුල් වෙනකොටම පොඩ්ඩක් මෝල් එකේ හිස්ට්‍රි එක ගැන කිව්වොත් හොඳයි කියලා හිතුණා. හිතන්නකෝ මම මේ වාහනේ පාක් කරපු පාකින් ලොට් එක විතරක් නෙමෙයි, මේ මෝල් එක වටේම වාහන 20,000කට වැඩිය පාක් කරන්නට පුළුවන් පහසුකම් ලබා දීලා තියෙනවා. සේවක 24,000කට වැඩිය සේවක. මේක කාලෙන් කාලට වෙනස් වෙනවා. මේ කාලෙන් කාලෙට එක එක දේවල් හඳුන්වලා දෙනවා. අලුත් එකක් බලන්න. තාම පටන් අරගෙන නැහැ මේක මං හිතන්නේ. ආරේස් ගැලක්සි ලෑන්ඩ්. ගැලක්සි ලෑන්ඩ් එක තමයි මේ තියෙන්නේ. කියන්නේ රයිඩ් යනවා නම්, ෆැමිලි එකක් එන්ජොයි කරනවා නම් යන්න තියෙන හොඳම තැන. 1,000කටත් වැඩිය මේ මෝල් එක තුලේ ෂොපින් කරන්න පුළුවන් විදිහේ කඩ තියෙනවා. එක එක බ්‍රෑන්ඩ් නේම්ස්. 1981 සැප්තැම්බර් 15 තමයි මේ මෝල් එක පටන් අරන් තියෙන්නේ. අද වෙනකොට 2024. අයිස් හොකි තමයි කැනඩාවේ තියෙන විශේෂත්වයකම යුතු ක්‍රීඩාව. අයිස් හොකි වලට ලොකු ඉල්ලුමක් තියෙනවා සහ මේ ලොකු කැමැත්තක් තියෙනවා ප්‍රවෘත්ති. ඉතින් අයිස් හොකි බලන්න ගොඩක් කට්ටිය කැමතිනේ. මෙන්න අපි යමු උඩට ගිහිලා බලන්න පුළුවන්. උඩ ගොඩක් ක්ලියර්ලි පේනවා. මේ මෝල් එකේ කඩ ගොඩක් තියෙනවා. එක කඩයක් කියලා නෙමෙයි. හැබැයි ඉතින් මේ කඩේකටම ගොඩක් කට්ටිය සෙනගෙනවා ඉතින්. අපෝ ඉතින් ඉතින් ඉස්සලා ලයිට් එක. මේක ඇතුලේ ලොකි හැමදේම තියෙනවා.
අයිසෝකි මෙච්චක බලන්න ආසයි නම් මෙන්න තාන්ස එක එක. එකක් නෙමෙයි මේ පාටි එකක් දානවා නම් එහෙම නැත්තම් ගොඩක් ලයිෆ් එක බර්ත්ඩේ පාටි එකක් වගේ ගන්න ඕන හොඳ ලස්සන තැන් තියෙනවා දැන් කැනඩාව කියලා කියන්නේ අර මාස 6ක් සීතලේ ඉන්න රටක්නේ හැබැයි ඉතින් මේ මාස 6ෙම සීතලේ ස්නෝ එක ස්ට්‍රගලින් නැත්තම් අමාරුවෙන් ඉන්න අයට මේ මෝල් එක හදලා තියෙන හේතුව තමයි මේ ඇල්බටාවල තමයි මේ මෝල් එක තියෙන්නේ right ඉතින් මේ ඇල්බටාවල කියලා කියන්නේ කැනඩාවේ තියෙන සීතලම ප්‍රාන්තයක් සාමාන්‍යයෙන් වින 45ක් විතර මේ වැඩි වෙනවා ඉතින් ඒ තරම් දැඩි සීතලක් තියෙන ප්‍රාන්තයක් ඉතින් ඇල්බටාවල ඒ වින 45කට මෝන දෙන්න ඉන්නකොට කට්ටිය ගෙවල් වලට වෙලා ස්ටක් වෙනවා එළියට බහින්න බෑ හිමත් එක්ක ඔට්ටු වෙන නිසා තමයි මෙන්න මෙහෙම ලොකු මෝල් එකක් මේ ඉන්න අය හදලා තියෙනවා. අට්ටිට හංස බෝට්ටු වදිනවා නම් ඔන්න අවස්ථාව තියෙනවා. ලංකාවේ නම් ඉතින් ඕගොල්ලන් ඕන තරම් හංස බෝට්ටු පැදලා දිනේ නේද? දියතු වෙන පැත්තට ගියොත් එහෙම ඉතින් ඕන තරම් හංස බෝට්ටු පදිනවා. හැබැයි ඉතින් මේ කැනඩාවේ වෙස් ඇඩ්මන්ටන් මෝල් එකේ හංස බෝට්ටු තියෙනවා පොඩි අයටත් ෆැමිලිය වෙන විදිහට තමයි මේ බෝට්ටු හදලා තියෙන්නේ සහ මේ සේෆ්ටි ෆස්ට් ඒ කියන්නේ බෝට්ටු පදින්න හැමෝටම ලයිෆ් ජැකට් එකක් පළඳලා තමයි මේ යවන්නේ. ඉතින් පොඩ්ඩක් මතක් වුණා ලංකාවත් අංගයර පාටි එකක් එහෙම දාන නම් හොඳ තැනක් තියෙනවා කියලා. ඒ පාටි එක දාන්න තියෙන හොඳ තැන තමයි මේ තියෙන්නේ. මේක බුක් කරන්න ඕන මං හිතන්නේ. කල වෙලා ඇතුව. රුවල් නැවක්. මේ ගොඩක් ගැඹුරුයි. ඇතුලේ බර්ත්ඩේ පාටි සේම ගන්න පුළුවන් හැබැයි බුක් කරන්න ඕනි ඇත්තම රෝල් නැවා හෝලගේ පලාපෙන් පලාපතියක් වෙනස් මේ දැන් මම යන පැත්ත ඇවිල්ලා ටිකක් දැකපු ගමන් හිතෙන්න පුළුවන් ඉතාලියේද ඉන්නේ ජර්මනි වලද ඉන්නේ වගේ එකක් මොකද මේක ආකිටෙක්චර් ඩිසයින්ස් ඔක්කොම ටිකක් ජර්මනි ඉතාලි පැත්තට තමයි හදලා තියෙන්නේ මේ පල්ලහැට පල්ලහැට ගිහිල්ලා බලන්න
මේ ඉන්නේ මම අංක 1 ගේට් එක ගාව නැත්නම් ඩෝර් නම්බර් 1 SM Confusing. It is. I'm doing my blog for YouTube. You're doing what? YouTube blog. Oh, okay. මේ මෝල් එක ඇතුලේ හැම දෙයක්ම තියෙනවා. බලන්න දැන් අර මං කිව්වේ ඒක අර. ගිය ඇතුළට වෙලා ඉන්න කෙනෙක් එහෙම ඉන්න අවශ්‍ය නැහැ. ඇවිල්ලා ඕන තරම් එන්ජොයි කරන්න පුළුවන් එළියේ හිම තිබ්බත් නැතත් අදාළම නැහැ. බලන්න. පොඩි කට්ටියට සෙල්ලම් කරනවා නම් අද තරම් විනෝද වෙන්න පුළුවන්. ගේම්ස් ප්ලේ කරන්න නම් මාර ආසයි. Can I video? Sure. For my YouTube. Lego. මේ හැමදේම හදලා තියෙන ලේගෝ වලින් හදපු කාර් එකකුත් තියෙනවා. හිතනවා නේද මේ ඇත්තම ලැම්බෝගිනි එකක් කියලා? නෑ, මේක ලේගෝ වලින් හදලා තියෙනවා. මුදුමල්ල මංගොල්ල කාරෙන්ට අහුවෙත් දැන් නෑ මෙහෙම ගිහින්. You guys want to come to my YouTube channel and say hi? Yeah. Yeah. Your name? Ethan. Ethan, your name? Orson. You're Ethan. Feline. Oh, say hi.
මටති මේ මෝල් එක කියලා කියන්නේ සුපුරුදු දෙයක් වෙන වැඩක් නෑ ඇවිදින මැරෙන්න්න හැබැයිතින් වාරට ලස්සන දේවල් පෙන්න්න හරි ආසයි. ඉතින් ඒ නිසා මම මේ මෝල් එකේ ඇවිදලා ගොඩාක් දේවල් පෙන්න්න තියෙන නිසා හරි ආසාවෙන් ඔබලට මේ දේවල් පෙන්නවා. Chocolate factory. I'm YouTube. Oh, thank you. You just want which channel you have? I have a Dushan Rice Box. Oh, okay. Yeah. Oh, that's nice. Thank you for promoting us. Really appreciate that. Thank you. Yes, I have a place like small chocolate. We can do chocolate factory. Milk chocolate. This is a cheese. White chocolate cheese. Oh, white chocolate cheese. Yeah. All handmade. Everything we make here. Mm. This is chocolate we have. Can I come inside? No, you can't. Okay. Sorry. Ice cream, that is gelato ice cream. And a lot of people eat ice cream right now, right? Yeah. This is summertime every day. Hello. How are you guys doing? Yes, good, thank you. Really tasty. Good. Your name? My name is Ray. Thank you, nice Ray. Thank you for coming. Thank you. Yeah. Thank let you. Them to subscribe my YouTube channel. This one live walk. Vishal Lal? I will for sure. Thank you. Hey brother, how are you? The YouTube, is it that okay? The YouTube. Oh, hello. Hello. Dushan, live walk. Are you from Kita? I'm in Punjabi, bro. You're not from Sri Lanka. Oh, are you? Manji. Are you? Africa. You live in Canada. I'm living in Canada, yeah. Mostly Edmonton, yeah. Alberta. But I'm traveling. Oh, right. Around the world. Around the world? Yeah. What's the velocity? Dushan, live walk. Are you? Yeah, sure. Don't put my photo into the title. I'm saying matrix. Oh, he say he want to put his face. Of course. Can you hold my camera and show me your friends? Sure. Hello. Brother. Say hi. Muneeb. Say hi. Muneeb, give the number for the hotties. You and me. Ah, yes. Oh, you smell good, brother. Oh, my smell is good, he say. What kind of perfume do you use? I'm a perfume lover. I have so many perfumes. Uh-huh. Like, what kind of perfume do you use? I have Guess, Adidas. Are man. අපි යන්න හදන්නේ තවත් තැනකට
සාමාන්‍ය මේ මෝල් එකට එන කට්ටියව හිස් අතින් යවන්නේ නැහැ මේ මැනේජ්මන්ට් එක. ඉතින් හිතන්නකෝ මේක සිහින පාරාදීසියක්. කඩ ගොඩක් තියෙනවා. හැබැයි ඉතින් මේ පේන කාර් එකත් ඔයාගෙම කරගන්න අවස්ථාවක් තියෙන වෙන ඕන කෙනෙක්ට ඩොලර් 20ක වගේ පොඩි ටිකට් එකක් අරගෙන මේක ඒ බොක්ස් එකට දැම්මට පස්සේ රැෆල් එකකින් මේ කාර් එකේ අයිතිකාරයා ඔයාම වෙන්න පුළුවන්. ගමයිනේ කොල්ලෝනේ බොන්නනේ ඕනේ නේද? තනිකරම රෝස මල් වලින් මේක හදලා තියෙනවා. දවසකින් ඉවර කරන්න පුළුවන් ඇවිදලා ඉවර කරන්න පුළුවන් මෝල් එකක් නෙමෙයි. බලමු ඉදලා තවත් තියෙනවා බලන්න මේක බලමු. සාමාන්‍යයෙන් කැනඩාවේ එඩ්මන්ටන් වල මේ මෙහෙම සාමාන්‍ය ලේක් තියෙනවා වැව් තියෙනවා කියන්නේ වැබුම් ලේක් එකට එහෙම. හැබැයි මුහුදක් කියන එකට ඉතින් එහාට යන්න ඕනේ කිලෝමීටර 2000 2500ක් එහාට යන්න ඕනේ. බලන්න මේ පේන දේ කොහොම වගේද කියලා. මේ වාලට පේන්නේ වේව් පූල් එකක්. බැලු බැලමට පේන්නේ මහ මුහුද වගේ. හැබැයි මේක මහ මුහුද නම් නෙවෙයි. මම නැත්තම් ස්විමින් පූල් එකක් කියලා දෙන්න පුළුවන්. ස්විමින් කරන්න පුළුවන්. හැබැයි ස්විමින් පූල් එකකුත් නෙවෙයි. මේකට කියන්නේ වේව් පූල් කියලා. ලෝකේ ගොඩක් අය මේක ගැන දන්නවා. ඉතින් ලංකාවේ සමහර අය මේක ගැන දන්නේ නැති වෙන්න පුළුවන්. ඒ නිසානේ මම මේක ඔයගලන්ට පෙන්නන්නේ. කෙනෙක් හිතෙන්න පුළුවන් කොහොමද මෙහෙම මේ මුහුදු රැල්ල වගේ එන්නේ කියලා. නෑ. මේක ලොකු ක්‍රියාපද්ධතියක්. මේක පිටිපස්සේ තියෙන ලොකු ජෙනරේටර්ස්, එහෙම නැත්නම් ලොකු මෝටර්ස්, ඒක වෙනම ක්‍රියාපද්ධතියක් එක තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒක ඇවිල්ලා කෘතිමව හදන මුහුදු රැලක්. වේව් එක. Mixture look perfume bottles. Hi. I'm good. I'm doing YouTube. Okay. For let's think of doing subscribe my YouTube channel then, right? Okay. Okay, and actually you guys have a the polo perfume. Yeah, sure. Yeah, can I a lot of this is fine. Yeah, can I first smell for this yeah. Supposed to be have a sample for you? You guys have a sample yes, for yes, like so. Just which one is it right now is ongoing for the promotion something? Bastille's the ones on the counters here. The brands tend to not be quite as well known, so we're able to get better deals for them. Okay. I think it's a she helped me lots. Thank you. Your name? Liara. Liara helped me lots to find a good perfume. Thank you guys. Have a great day. You too. It's a really good smell. No excuse. සාමාන්‍යයෙන් මේ වගේ මෝල් එකක් ඇතුලේ ගුවම සාමාන්‍යයෙන් එකී මෙකී නොකී හැමදේම තියෙනවනේ. හිතන්න බලවන්ද මෙන්න මෙහෙම දේවලුත් තියෙනවා මේ මෝල් එක ඇතුලේ. ඉතින් මූවි තියටර් එකක් තියෙනවා. ඊළඟට
කාටරේස යන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා ඒකයි මම කිව්වේ මේ මෝල් එකට දවසින් ඉවර කරන්න පුළුවන් ගමනක් නෙවෙයි මේ මෝල් එක ඇතුලේ තියෙන්නේ කියලා රේඩියෝ චැනල්ස් තියෙනවා කියලා විශ්වාස කරනවද ඒ රේඩියෝ චැනල්ස් වල ස්ටුඩියෝස් තියෙන්නේ මේ මෝල් එක ඇතුලේ බලන්න රේඩියෝ ස්ටුඩියෝ එකක් වුණා වගේ දෙයක් එම්පී3 සිංදු තිබ්බට මේ ලෝකෙ තියෙන පරණම තැටි සිංදු අද කාලේ හොයා ගන්න හරි අමාරුයිනේ හැබැයි ලෝකෙ කොහේ නැති වුණත් මෙන්න මෙතන තියෙනවා සන්රයිස් රෙකෝඩ්ස් මේ ගොලංගාව ඕනම වීඩියෝ එකක් ඕනම ඔඩියෝ එකක් මං කියන්නේ පරණ කාලේ හැමදේම මේ ගොලංගාව තියෙනවා ඉතින් ගන්න පුළුවන් අපි යමු සරහට දැක් පෙන්වන්න හදන්නේ හරි ලස්සන දෙයක්. දැන් මේ මෝල් එක කොච්චර ලොකුද? හැබැයි මේ මෝල් එකේ කෙනෙක් හතරමං වුණොත් ඒ කෙනා ඉන්න තැන සහ එයා කෙනා පිටත් වෙන තැන අස්සන් හොයා ගන්න පුළුවන් විදිහ දෙයක්. ඒක තමයි මේ මෙලින් තමයි ඉන්න තැන. මෙහෙම ටච් කරලා පස්සේ හොයා ගන්න පුළුවන්. නර්මල් ඒ වගේම තමයි මෙතනින් ටච් කරලා තමන් ඉන්නේ කොතනද යන්න ඕන කොතනටද? ඉන්න තැන මැප් එක මේ විදිහට වාගන්න පුළුවන්. ඉතින් අපිට ඇලිවේටර් එකකට යන්න ඕන නම් ඇලිවේටර් එක කොතනද තියෙන්නේ කියන එක අපිට මෙතනින් ගයිඩ් කරනවා. ඒ වගේම තමයි එන්ට්‍රන්ස් අපි කිමුකෝ නම්බර් 1 එකට යන්න ඕන අපිට නැත්නම් නම්බර් 8 එන්ට්‍රන්ස් එකට යන්න ඕන. කොහමද? මෙතනින් පෙන්නනවා කොහෙටද ඉන්නේ අපි කොහෙටද යන්න ඕනේ කියලා. Right? එයාගේ තමයි කාඩ් තමන්ට ෂොප් එකක් ගැන වුණත් මේව හොයා ගන්න පුළුවන් ඉන්න තැන කොතනද කියන එක මෝල් එක ඇතුලේ ආවිදලා. ෆෝන් එකක් ගන්න නම් මෙන්න තැන ලස්සන තැන් තියෙනවා බලන්න පුළුවන් බලන්න විතරක් නෙවෙයි මතක් කරනවා සබ්ස්ක්‍රයිබ් කරන නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරනවා YouTube channel එක දුෂාන් ලයිව් වොක්ස් ඉතින් මේ ලස්සන තැන් මගෙත් එක්ක ඇවිදින්න පුළුවන් යන්න පුළුවන් පාක් රේස් පදිනවනම් මෙන්න තැන එක්ස්පීරියන්ස් එකක් දෙන්න ඕන මේ කාට් රේස් පදින්න ඇවිල්ලා අද නෙමේ එක දවසක මේ බ්ලොග් එක මට අද ඉවර කරන්න හම්බෙන්නේ නැහැ මම මේ බ්ලොග් එක තව දවසක ඉතුරු කරගන්නවා දවර පොලුවන් කාට් රේස් එකක් යන්න මේ බ්ලොග් එක මට එක දවසකට දාන්න පුළුවන් වුණොත් දාන්න පුළුවන් නැත්නම් දවස් දෙකකට තමයි මේ බ්ලොග් එක මට අප්ලෝඩ් කරන්න වෙන්නේ. අපි බලමු මේ බ්ලොග් එක මේ මෝල් එක වෙස්ට් එඩ්මන්ටන් මෝල් කියලා කියන්නේ ලෝකයේ තියෙන නෝත් ඇමරිකාවේ තියෙන දෙවෙනියට තියෙන විශාලතම මෝල් එක. ඉතින් මේක එක දවසකින් මට ඉවර කරන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරන්නේ. අපි බලමු.
about you? I'm looking for ඊළඟ බ්ලොග් එකකින් මම ඔයාලට රිවිව් එකක් අරන් එනවා. සබ්ස්ක්‍රයිබ් කරන්න මගේ YouTube channel එක, ෂෙයා කරන්න අමතක කරන්න එපා. බෙල් බටන් එක ක්ලික් කරන්න. එතකොට අලුත් notification දැනගන්න බලුවන්. දුෂාන් live box මගේ YouTube channel එක subscribe කරන්න and thank you so much. I think මගෙත් එක්ක ඉන්න මගේ YouTube channel එකේ මගේ fan කෙනෙක් නම් වාගේ දැන් මේ ආලුවන්ටත් මම ගැන කියන්න අමතක කරන්න එපා. හැමෝම තවත් බ්ලොග් එකකින් Jai Deva.